සුබ දවසක ඔබ ඔක්කොටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බබාලට ගොඩක් වෙලාවට එක්කයිනෝ ඉතින් එක්කා කියන එක ගොඩක් අම්මලාට ලොකු ප්‍රශ්නයක් ඒක කොච්චර කාලයක් ඇයිද හොඳ වෙන්න නැත්නම් ඒක වැඩි වුණොත් එම් මොකද කරන්නේ කොහොමද ඒක නවත්තගන්නේ ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා ඒවා නිතර නිතර අපෙන් අහනවා මේ ඒ බබාලට නික්කට මොකද කරන්න කියලා ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉතින් ඕගොල්ලන්ටත් ලොකුව වැඩි හිටි අපිට උනත් එක්කාවක් හැදුනොත් එහෙම ගොඩක් අමාරුයි ඉතින් ඒකෙන්ද අපි අද කතා කරමු මේ බබාලට එන එක්කා නවත්තගන්නේ කොහොමද ඊට පස්සේ ඒවා හැදුනොත් එහෙම ඒවට මොකද කරන්න පුළුවන් සහ මේ කොවිලාටද ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ කියලා ඒ දේවල් ගැන අද අපි දැනගමු හොඳයි එතකොට ඕගොල්ලෝ අහලා ඇති කවියකුත් තියෙනවා එක්කයි මායි ගාලු ගියා එක්ක දාලා මං ආවා කියලා ඉතින් ඒ වගේ දැන් ලොකු අය ඒව කරාට පොඩි අයට ඒව කරන්න බෑනේ ඉතින් එතකොට අපි බලමු පොඩි අයට මේ එන එක්කට අපිට මොනවද කරන්න පුළුවන් කියලා විශේෂයෙන්ම මේ එක්ක කියන එක ඕගලන්ට බබා හම් වෙනකොටත් ඕගලන්ට තේරිලා ඇති මේ ගර්භිණී සමයම ගොඩක් අම්මලාට බබා ඩික්ක වටනවා කියලා තේරෙනවා ඉතින් ඒ එක්කම ඉතින් මේ පස්සේ කාලෙත් බබා හම්බුනෙන් පස්සෙත් ඒක දිගටම තියෙන ගතියක් තියෙනවා එතකොට මෙහිදී වෙන්නේ දැන් අපි අපේ පෙනහළු දෙක තියෙනවානේ පෙනහළු දෙකයි ආමාශය තියෙනවා ඒ ආමාශය අතර මැද තමයි මහා ප්‍රාචීරය කියලා කියන්නේ ඔය ඩයෆ්‍රම් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ඒක ඉතින් ඒ ඩයෆ්‍රම් එකේ දුවන සංකෝචනයකින්ද තමයි ඉක්ක ඇති වෙන්නේ බබාට ඉක්ක එන්න ප්‍රධානම හේතු කාරණාව තමයි බබා කිරි බොනකොට එයා වාතයේ වැඩිපුර බිව්වහමත් එහෙම වෙනවා ඉතින් ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා විශේෂයෙන්ම මේ මව් කිරි දෙනකොට හරියට දරුවා නිවැරදිව පියරට සම්බන්ධ කරගත්තේ නැත්නම් මේ වැඩිපුර වාතයේ බබාගේ කට තුලින් ආමාශයට ඇතුළු වීමක් සිද්ධ වෙනවා. ඉතින් නිවැරදිව ඒ බබාව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා ඔයගලන්ට අවබෝධයක් නැත්නම් මම ඒකටත් කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඒක බලන්න බලලා ඒක හරියට තේරුම් ගන්න ඒක ගොඩක් ඒ කියන්නේ ඒකේ මොන හරි ප්‍රශ්නයක් හරි තිබුණොත් ඒවා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ගේ පෞල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය යනවානේ. එතුමියන්ලට හොඳ අවබෝධයක් තියෙනවා ඒවා ගැන. ඉතින් එතුමියන් අහලා නිවැරදි ඉරියව්ව හදාගන්න. නිවැරදි ඉරියව්ව හදාගත්තාම ගොඩක් වෙලාවට අර බබාට මව් කිරීම පෙවෙනවා අර මේ ඒ කියන්නේ වාතය එහෙම පෙවෙනක අඩු වෙනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට මේ ආමාශය වාතයෙන් පිරුණ නැතුනම එක්කයින එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි මේ බෝතල් වලින් කිරි දෙන බබාලගේ ප්‍රශ්නේ. ඉතින් බෝතල් වලින් කිරි දෙනකොට ගොඩක් වෙලාවට අර සූපුව හරියට ඇතුළට කට ඇතුළට යන්නේ නැතුව පොඩ්ඩක් හරි එළියට ගිහිල්ලා තිබුණොත් එහෙම එතනොත් මේ හුලං ඇදිලා ගිහිල්ලා බබාට ගොඩක් මේ බබාගේ ආමාශයට ගොඩක් හුලං වාතය එකතු වීමක් වෙනවා. ඉතින් ඒකින්ද මව් කිරි දීමේදී නිවැරදි ඉරියව්ව වැදගත්. ඉතින් ඒකින්ද ඒක ගොඩක් ඔයගොල්ලෝ හදාගන්න නිසා බෝතල් වලින් කිරි දීමේදී අර වාතය හරිය ඇතුළු නොවන ආකාරයට බබගේ කටතුලට සූප යන විදිහට ඒ වැඩ කටයුතු කරන්න. එතකොට ගොඩක් වෙලාට ඉක්කයින එක එහෙම අඩු වෙනවා. ඊළඟ කාරණාව තමයි ගොඩක් අඩව අසාත්මිකතාව හින්දාත් නිකන් ඒ කියන්නේ ඇලර්ජික් තියෙන අයටත් බබලට තියෙනවා. ඒ කියන්නේ සමහරවල් ගොඩක් අඩ මේ කිරි ප්‍රෝටීන් වලට එහෙම බබල ඇලර්ජික් කටි ඉන්නවා. ඒගොල්ලන්ටත් මේ ආමාශයට කිරි යනකොට ඉතින් පොඩි එක ගැතියක් එන්න පුළුවන්. ඒක හින්දා ඒකේ ආස්මාගතා හින්දා තේනවා. ඉතින් සමහර අය කෙනෙක් ඉබේම හරියනවා. සමහර අය ප්‍රශ්න වුණා. ඉතින් අර කිරි ප්‍රෝටීන තියෙන ඒවා අයින් කළ වෙන ඒවාට මාරු කරන වෙලාවල් තියෙනවා. එතකොට පරිසර දූෂණයේදී වාත දූෂණයක් සිද්ධ වුණොත් එහෙම ඒවා බබා ආග්‍රහණය කරනකොට එතකොටත් අර පොඩි කැස්සක් ඇවිල්ලා ඒ කැස්සත් එක්කම ඉක්කාවක් එන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා පරිසර දූෂණයත් ඉක්කාව එන්න එක හේතුවක් හැටියට තියෙනවා. ගොඩක් බබාලගේ නිවැරදිව ආකාරයට ඔය පැදකෙන් දෙකට කිරි දෙන්නේ නැතුව නිතර නිතර කිරි දීම තුලිනුත් මේ අර ගැස්ට්‍රයි GORDS කියන්නේ ගැස්ට්‍රෝඉසෙෆගල් රිෆ්ලක්ස් ඩිසීස් කියලා. ඒ කියන්නේ උගුරට එන ගතිය බබාලටත් ඇති වෙන්න පුළුවන්. ලොකු අයට තියෙනා වගේම පොඩි අයටත් ඒක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් දා ඒ වගේ තත්ත්වවලදී තියෙනවා. ඉතින් එහෙම තත්ත එන එක වළක්වා ගන්න තමයි අපි අර කලින් මම වීඩියෝ එකක් කරලා තිනවා නිවැරදිව කිරි දෙන්නේ කොහොමද සහ කොච්චර පැය ගානකින් කිරි දෙන්න ඕනේද කියලා. ඉතින් ඒවත් බලන්න. ඒ කියන්නේ පැය දෙකෙන් දෙකට ඒ අදාළ කාලේ තියලා අර පසු කිරි මුල් කිරි ටිකයි පසු කිරි ලැබෙන ආකාරයට නිවැරදිව කිරි දෙන්න. එතකොට බබාට ඔය මේ ගැස්ට්‍රෝඉසෙෆගල් රිෆ්ලක්ස් ඩිසීස් ඔය ගැස්ට්‍රයිටිස් කියලා යනවා හරි තියෙන ඒ දේ නැවතිලා බබාටගේ ආමාශයේ තුවාල ඇති වෙන්නේ නැහැ. එතකොට ගොඩක් කාලවට ඉක්කයින එකත් ඉක්කයින එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒකින්ද නිවැරදි
පැය ගාන තියලා නිවැරදි ආකාරයට කිරි දෙන්න. එතකොට ඒ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ගොඩක් කිරි බීමත් මේ එක අයින හේතුවක් වෙන්න පුළුවන්. ගොඩක් කිරි බීම කියන්නේ ගොඩක් වෙලාවට මේක නම් සිද්ධ වෙන්නේ මව්ගිරි බොනකොට නෙමෙයි මව්ගිරි ඒකට අවශ්‍ය ප්‍රමාණය තමයි බොන්නේ. ඉතින් අනිත් එක අම්මගේ හැදෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට තමයි. බෝතල් වලින් කිරි දෙන අම්මලා තමයි ගොඩක් වෙලාවට මේ වැඩිපුර කිරි දෙනවා. එතකොටත් ඉක්කාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟටම ප්‍රධානම අපේ ප්‍රතින ප්‍රශ්න තමයි දැන් මේක ඇතුණෙන් පස්සේ හොඳ කරගන්නේ කොහොමද කියලා. ගොඩාක් වෙලාවට මේවට මොනවත් කරන්න ඕනේ නැහැ. ඉබේම ඇති වෙලා ඉබේම හොඳ වෙලා යනවා. සාමාන්‍යයෙන් විනාඩි 10කට අඩු කාලයක් තමයි මේ ඉක්කාවක් ඇතුණම් හැදුණෙන් පස්සේ තියෙන්නේ. ඉතින් මොනවත් නොකර නිකන් හිටියත් ඇත්තටම මේ ඉක්කා හොඳ වෙලා යනවා සහ සාමාන්‍යයෙන් මේ ඉක්කා මාසෙ විතර බබාවට මාසයක් විතර යනකොට ගොඩාක් කරටික් අඩු වෙනවා. තව මාස දෙක තුනක් තිබිලා සම්පූර්ණයෙන්ම වගේ හොඳ වෙලා යනවා. ඉතින් මාසෙන් විතර ගොඩාක් දුරට ඉක්කා අඩු වෙනවා. ඒකින්ද ප්‍රධාන වශයෙන් මොනවත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම ඔයගලට කියලා දෙන්නම් ප්‍රධාන ඉක්කා ඇති වෙන හේතු ටික මම දැන් කියවනේ. ඒවා වළක්වා ගන්න සහ ඉක්කාවත් අපි මොකද කරන්න ඕන කියලා. ප්‍රධාන වශයෙන්ම ඉක්ක නිතර නිතර එන බබෙක් නම් අපි ඒගොල්ලන්ගේ අර ගුඩු සෙවණ එක නිවැරදි ආකාරයට සිද්ධ කරන්න ඕනේ. කොහොමත් කිරි බොනකොට බබාලාගේ මේ ආමාශයට යම් වාතය එකතු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි ගුඩු සෙවීමද කරන්නේ ආමාශය එකතු වෙලා තියෙන වාතය මුඛයෙන් පිට කරලා ඇවිමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒකින්ද ඕගොල්ලන්ගේ බබාට ඉක්ක එනවා නම් නිතරම ඒ ගුඩු සෙවණ එක නිවැරදි ආකාරයට හරියට කරන්න සහ ඒකේ කරන වාර ගානත් වැඩි කරත් කමන්නේ. ඒ කියන්නේ නිතර නිතරම ගොඩක් ඉක්ක යනවා නම් ඉතින් අර කිරි වාරයක් මැදදී වුණත් කමන්නේ නැහැ. ගුඩු සෙවලත් ආයේ දුන්නත් කමන්නේ නැහැ. කොහොම වුණත් කිරි බිව්වෙන් පස්සේ ගුඩු සෙවන්න. එතකොට ආමාශය වාතය එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඊළඟට අපි කතා කරා නිවැරදි ඉරියව්වෙන් කිරි දීම ගැන කතා කරා. බෝතල් වලින් කිරි දෙන්න එපා. ඉතින් කොහොමත් අපි මව් කිරි පමණක් ලබා දෙන්න කියලා තමයි අම්මට අම්මලට මේ අපි කියන්නේ බබාලට. එතකොට මේ බෝතල් වලින් කිරි දීම කොහොමත් හොඳ නැහැ. මොකද බෝතල් වලින් කිරි දෙන්න පටන් ගත්තන් පස්සේ බබෙක් මව් කිරි බොන එක ගොඩක් වෙලාවට නවත්තනවා. මේ මොකද බෝතලෙන් ලේසියෙන් යයි කටට කිරි ටික එනවනේ. යාට මහන්සියක් වෙන්න ඕනේ නැහැනේ. ඒතකොට යාගේ අර මේ කටේ වුණත් මාංශපේශී වුණත් හරියට නිවැරදි හැදෙන්නේ නිකාම කිරි එන හින්දා කටට. ඉතින් මව් කිරි බොනකොට බබා යම් කිසි වෙහෙසක් දරලා කිවුරා බොනවා. නේතර එයාට කොයි යම් කිසි ශක්තියක් පැය කරනවා. ඒක බබාටත් හොඳයි. ඒ වගේම අම්මටත් මේ හොඳයි. ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් බෝතල් කිරි දීම කරන්න යන්න එපා. කොහොමත් අත්‍යවශ්‍ය අවස්ථාවලදී හේතු කාරණා තියෙන අවස්ථාවලදී අර අනිත් අවස්ථාවලදී මේ මව් කිරි පමණක් ලබා දෙන්න. එතකොට මේ වාතය එකතු වීම පවා අඩු වීමක් වෙනවා. ඒතර ඉක්කායමත් ගොඩාක් දුරට අඩු වෙනවා. අපිට බබෙක්ට ඉක්කා හදෙන වෙලාවට සූපුවක් දෙන්නත් පුළුවන්. සූප දුන්නහම එයා ඒක උරනකොට ඉක්කා පැටෙනක යම් ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට ඊළඟට බබාගේ අවධානය වෙන අතකට යොමු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඉක්කා වැටෙනවා නම් එයාට එයා කැමැතිම සෙල්ලම් බඩුවක් දීලා එයාත් එක්ක පොඩක් කතාබහ කරලා එයාත් එක්ක සෙල්ලම් කරනකොට ඉබේම එයාට ඒක අමතක වෙලා ඉක්කා එහෙමම හොඳ වෙලා යනවා. ඉතින් ඒකින්ද එයාගේ අවධානය වෙන අතකට යොමු කරනවා කියන එකත් හොඳ දෙයක් මේ ඉක්කා නවත්ත ගන්න. අනිත් කාරණාව තමයි බබා ගොඩක් වෙලාවට ඔය අඬලා කරලා ඉන්න වෙලාවට කිරි පොවන්න යන්න එපා. එතකොට එයා හරියට සම්බන්ධතාවය ඇති වෙන්නේ නැණි පියවරත් එක්ක. එතකොටත් එයා මේ ගොඩක් අර මේ හුලං එයාගේ ආමාශයට ඇතුල් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකinda බබා සංසුන් ඉන්න වෙලාවට අඬන්නේ කරන්න නැති වෙලාවට කිරි දෙනවා නම් ගොඩක් අර ඉක්ක අඩු වෙනවා. ඊළඟට අපි බලමු ගොඩක් අර කොයි වෙලාවටද ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ වෙන්නේ නැහැ. ඉබේම හොඳ වෙනවා. නමුත් විනාඩි 15ක් විතර තියෙනවා නම් ඉක්ක එයාගේ කිරි බීමටත් මේක බාධාවක් නම් නින්දටත් බාධාවක් නම් එහෙම වුණොත් වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැතර ඒක බලලා මාකර රෝගී තත්ත්වයක් තියෙනවද නැත්නම් නිකන් ආවේකද්ද කියලා බලලා ඒ අවශ්‍ය නම් ඒවට අවශ්‍ය විදිහට ඖෂධ ලබා දීමක් සිද්ධ කළා ඒකලන්ට හොඳ කළ දෙයි. ඊට අමතරව ඕගලන්ට ওই තියෙන ප්‍රශ්න අපේ පෞල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකින් ගොඩක් ඒවා දැනගෙන ඒවා निराකරණය කරගන්නත් පුළුවන්. මේ වගේ තව වැදගත් දේවල් ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍ය මාතෘකා තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒතරේ මට ඒ ගැනත් ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් හොඳයි කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ලයික් කරන්න සහ subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.